තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අද විශේෂ සාකච්ඡාවක් තිබුණා, විශේෂයෙන්ම අපේ පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගිය හරින් ඇමැත්තුමා සහ මනුෂ්‍ය ඇමැත්තුමා මේ කෘටි අධිකාරිය මණ්ඩලයේ ඒකමතිකවම එතුමාලා දෙන්නව ඒ පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කිරීම සඳහා, ඒ වගේම අද දින කෘත්‍ය අධිකාරි මණ්ඩලය විශේෂ තීරණ කීපයක් ගත්තා. ඒ තීරණ අතර විශේෂයෙන්ම මේ ඉදිරි අනාගතයේදී පවතින මැතිවරණ සහ නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් සහ රටේ ආර්ථිකයත් ඒ වගේම දුප්පත් අහිංසක ජනතාවගේ මේ EPF සහ ETF මංකොල්ලය සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම දුක් විඳලා ජනතාව විශාල වශයෙන් අවුරුදු ගණනාවක් සේවය කරලා අවසානයේදී EPF ETF ලැබෙන්නේ නැතුව ඒකට 15%ක එහෙම විශාල ටැක්ස් එකක් ගහන තත්ත්වයක්, එහෙම නැත්නම් අවුරුදු ගණනාවක් ඒක ප්‍රමාද කරන තත්ත්වයක් මේ EPF ලබා ගැනීම තුළින්, මේ ඊයේ පෙරේදා මේ පනතෙන් ගැනීම තුළින් ට්‍රිලියන ගාණක් මේ අය රජය ඒ EPF ගත්තා. ඉතින් ඒකට විරුද්ධව අපි වැටගිරීමත්, ඒ වගේම රටේ දැනට අධිකරණය සහ නොයෙකුත් රාජ්‍ය ස්වාධීන ආයතනවලට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළින් බියගැන්වීම් කරලා, ඒ බියගැන්වීම් තුළින් මේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කිරීම සම්බන්ධයෙනුත් අපි අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විශේෂ තීරණ කීපයක් ගත්තා. දැන් පක්ෂේ විනය ආරක්ෂා කරගන්න ඕනේ නිසාද ඉදිරි මැතිවරණ වෙනුවෙන්ද මේ දෙන්නා ගැන මේ තීරණයක් ගත්තේ? නෑ, ඇත්තටම විනය ආරක්ෂා කළ යුතුයි. දැන් පක්ෂයකින් තමන් බලයට ඇවිල්ලා ඒ පක්ෂය තුළින් මන්ත්‍රීකමක් ලබාගෙන ඒ වගේ මේ පක්ෂය දාලා යාම සාමාන්‍යයෙන් සජාතාරාත්මක නැහැ. ඉතින් ඒක නිසා විනය ආරක්ෂා කිරීමත් පුද්ගලයන් මේ තනතුරු වලට තානාන්තර වලට යනවනම් ඒක සජාත්‍යාරාත්මක නැති නිසාත්, නීති විරෝධී නිසාත්, පක්ෂ ව්‍යවස්ථාවට විරෝධී නිසාත් තමයි එබැනි තීරණයක් අපි ලබා ගත්තේ. ඔකමැතිතුමාට එන විශ්වාසභංගයට දිනයක් නම් කරාද කොහොමද? අපි මෑතකදී තාම දිනයක් මෑතකදීම අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මොකද විශේෂයෙන්ම අහිංසක දැරියෝ, අහිංසක අම්මල විශාල පිරිසක් දැන් මිය යනවා. ඔයිට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ යුගය තුලත් ගෙදට ගෑස් ටැංකියක් ගෙනියන්න බැරි තත්ත්වයක් තිබුණා, ඒවා පුපුරන්න පටන් ගත්තා. මේ වගේම තමයි දැන් ඉස්පිරිතාලයකට යන්න එපා කියලා මේ අහිංසක දුප්පත් මිනිසුන්ව හරියට මේ යන්න කියනවා මේ ප්‍රයිවට් හොස්පිටල් වලට. මොකද ඉස්පිරිතාලයට ගියොත් සමහර විට පරණ බෙහෙත් ලබා දෙයි කියලා. ඉතින් මේක අති භයානක තත්ත්වයක්. ඒකට සෞඛ්‍ය ඇමතිතුමා අනිවාර්යයෙන්ම වග කිය යුතුයි. අන්න ඒක නිසා තමයි අද කෘත්‍යාධිකාරී මණ්ඩලය විශේෂ තීරණයක් ගත්තේ. එතුමාට සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව විශ්වාස බංක යෝජනාවක් ගෙන යා යුතුයි කියලා. පක්ෂේ විනය කඩ කරපු තවත් කවුරු හරි ගැන කතා කරාද? ඒ දෙන්න විතරද වෙනත්? ඒ දෙන්න ගැන තමයි විශේෂයෙන් දැන් ප්‍රශ්නෙට තියෙන. මොකද ඩයනට විරුද්ධව විනය පරීක්ෂණයක් තියලා ඩයනව අපේ ඉවත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙන්නේ. ඔපනින් ගේන්න තමයි තීන්දුව කරන්නේ. ඒක කතානායකතුමා ඒක බාර අරගෙන ඒ දින නීමය කරන්න ඕන. අපිට තියෙන යෝජනාව ඉදිරිපත් කරන, යෝජනාව ඉදිරිපත් කරාට පස්සේ කතානායකතුමා තමයි ඉදිරියේදී දින නීමය කරන්නේ. දැන් අද මොනා හරි ඉතින් විශේෂ දෙයක් කතා වෙන්නේ නැතිනේ නේද? මෙච්චර වෙලා ගියේ. නෑ, අද විශේෂ දේවල් සෑහෙන ප්‍රමාණයක් කතා කරා. මොකද අපි පක්ෂයක් හැටියට ඉදිරි මැතිවරණ ටික එනවා. ඒ මැතිවරණට අපි සූදානම් වෙන්න. තාමත් අපි මැතිවරණ සූදානම් ගමනක් නෙවෙයි යන්නේ. අපි පක්ෂයක් හැටියට රටේ දැනට ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරගෙන ආවේ. අපි දේශපාලන ගමන් කරේ නැහැ. හැබැයි දැන් අපි දේශපාලන කටයුතු වලට යොමු වෙන්න සිද්ධ වෙනවා මැතිවරණය නිසා. ඒ නිසා තමයි සාකච්ඡා කරේ කොහොමද වැඩ කරන්න කියලා. මෙතනදී විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව අපි තීන්දුවක් අරගත්තා. අනිවාර්යෙන් විශ්වාසභංගයක් ගේනවා. මොකද
එයාගේ වෙච්ච මේ සිදුවීම බරපතලයි රටේ සමස්ත ජනතාවටම සෞඛ්‍යංශේ. ඒ සම්බන්ධව අපි විශේෂ තීන්දුවක් කරගත්තා. එතකොට පක්ෂයට කරදරයක් වෙලා තියෙනවයි කියලාද චරිත අයින් කරන්න හදන්නේ සමහරක් අය? පක්ෂයෙන් අයින් කරන්න නෑ, පක්ෂය අයින් කරන්න මම හිතන්නේ නීතිමය කටයුතු වල ප්‍රශ්නයක් තිබුණා. ඔය කියන්නේ හරිපැන්දු මෙතුමත් මොනසුනානක් කර මෙතුමත් ඒ දෙදෙනාගේ පක්ෂ සමාජිකත්ව සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. ඒගොල්ලන්ට පිළිතුරු සපයන්න කියලා තිබුණා, උත්තර සපයන්න කියලා තිබුණා. ඒගොල්ලෝ ඉදහස්ට කරනු සපයලා ඒගොල්ලෝ අධිකරණයට ගිය ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒක අවසන් කරලා දැන් පක්ෂයට තීන්දුවක් අරගන්න තිබුණා. අද ඒ තීන්දුව අරගත්තා. ඒ දෙදෙනාව පක්ෂෙන් නිරපණ ආකාරයට තීන්දුව අරගත්තා. එතකොට ඒ අය හිටපු ආසන වල සංවිධායකවරු වෙනස් වෙනවද, කොහොමද වෙන්නේ? ඒ අය සංවිධායකවරු හැටියට තවදුරටත් අපි ගාව හිටියේ නැහැ. මොකද ඒ අය සංවිධායකවරු හැටියටදී මීට ප්‍රථම අමති දූර බාර ගන්න පෙර ඊට පස්සේ ඒ සංවිධායක හැරෙරි හිටියේ නැහැ. අපි ඒ ආසනවල සංවිධායකවරු පත් කරලා තිබුණා. හැබැයි නිත්‍යානුකූලව පක්ෂෙන් නිරපණ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඒ අධිකරණයට ගිහිල්ලා ඒ අධිකරණයේ සහයෝගය ලබා ගන්න තිබුණා. ඒ නිසා දැන් අපිට අවිලා තියෙන ඒ අධිකරණයේ සහයෝගය දැන්ට අවසන් වෙලා තියෙනවා. තවදුරටත් එයාට අධිකරණයට යන්න බැරි කමක් නැහැ. අධිකරණයට යන්න පුළුවන්. හැබැයි ඒ පක්ෂයක් හැටියට ගන්න ඕන තීන්දුව අද කෘත්‍ය අධිකර මණ්ඩලය අරගත්තා. ඒ දෙන්නව නිරපණ පක්ෂෙන් විශේෂණම විනයානුකූලව කටයුතු කරන පක්ෂයක් හැටියට. තවත් කවුරුවත් ඉන්නවද කාගෙවත් තව නම් එහෙම ටිකක් කියවුණාද? තාම අනිත් අයගේ නම් ගැන නැහැ. ඉතින් ඩයනා ගැන අපි තීන්දුවක් අරගත්තා මීට පෙර. ඩයනා ගැන තීන්දුව අරගෙන ඉවරයි. ඒතොර මේ තීන්දුව දෙක තමයි ගන්න තිබුණේ. මේ තීන්දුවත් අරගෙන තිබුණේ ඊළඟ පියවර හැටියට තමයි. නීතිමය කටයුතු අවසන් වෙච්ච නිසා තමයි ඊළඟ පියවර ගන්න සිද්ධ වුණේ ආද. ඒ වගේම තව ඉදිරියේදී මම හිතන්නේ ඒ වගේ ප්‍රශ්න සිද්ධ වෙයි කියලා. මොකද එහෙම කාලයක් නැහැ. තව පුංචි කාලයක් ඇතුළත මැතිවරණ එනවා. අපි මේ මැතිවරණෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම හැටියට අපි මුණ දෙනවා කියන එක හැම දිනෙකම විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක සියලු දෙනාම ඉස්සරහට යනවා. අපේ පක්ෂයේ සමහරක් අය ඇතම් දේශපාලන වේදිකාවලදී කියලා තිබුණා. තැන් තැන්වලදී පක්ෂයේ විවේචනය කරන අය ඉන්නවා. ඒගොල්ලෝ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණ ගන්නවා කියලා. එහෙම කාගෙවත් නම් කියුණාද? නෑ, ඒ පක්ෂය ගැන විවේචනය කරන අය විවේචනය කරාට ඒගොල්ලෝ පක්ෂයේ ඇතුළත සාකච්ඡා කරද්දී එහෙම විවේචනයක් නෑ. ඒගොල්ලෝ විවේචනයට හේතු සාධක කියනවා. මෙන්න මේ නිසායි අපි මේ කතා කරේ, මේ නිසායි මේ කතා කරේ. නැතුව පක්ෂයත් එක්ක තරහටවත් කායකවත් තරහටවත් නෙමෙයි ඒක සිද්ධ කරේ කියන එක තමයි එයා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් පැන නැගුණේ නෑ.